පාර්ලිමේන්තු මන්ත්‍රී ශාක් රහමාන් මහතා අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයෙකු ලෙස ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තා. මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් බී ඒකනායක යන මහතුරුන් අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකයින් ලෙස පත්වීම් ලිපි ලබා ගැනීම සිදු වුණා. කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස පත්වීම් ලබා ගත්තේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතායි. ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම, හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී තිස්සකුට්ටිආරච්චි සහ පී දේවක වීරසිංහ යන මහතුරුන් ජනාධිපතිවරයා අතින් පත්වීම් ලබා ගත්තා. මීට අමතරව එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායකවරුන් 295 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානයද සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජීවන බර අඩු කරගන්න ඕනේ, අනිත් පැත්තෙන් ආදායම වැඩි කරගන්න. ආදායම වැඩි කරගන්න පුළුවන් ආර්ථිකය තවත් ශක්තිමත් කළ, වේගයෙන් වර්ධනය කළ, සංචාරකයෝ වැඩිපුර ප්‍රමාණයක් ආවම රටට ආදායම් එනවා. නිෂ්පාදන ආර්ථිකය අපි ගොඩනැගුවම පුනර්ජනනීය බලශක්තිය අපිට අවශ්‍ය ප්‍රමාණය පාවිච්චි කළ, අපේ විදුලි බිල තවත් අඩු කළා, අතිරේකය අපනයනය කරාම අපේ ආදායම් වැඩි වෙනවා. අපි වෙන රටවල් එක්ක ගිවිසුම් ගත වෙනවා, නිදහස් වෙළඳ ගිවිසුම්, ඒකින් අපේ නිෂ්පාදන ආර්ථිකයට හයියක් එනවා. මේ වගේ අපි මේ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙල අපේ ජනාධිපතිතුමා දැන් ඉදිරියට ගෙනියන්න පටන් ගන්නවා. ඒකට අවශ්‍ය නීති ටික ගෙනාලා ආර්ථික පරිවර්තන පනත. ආයිත් අලුත් ආර්ථිකයක් අපිට ඕනේ. අනේ ඒවට යන්න තමයි මේ අලුත් පනතක් ගෙනල්ලා අපේ රටේ ව්‍යාපාර කරන්න, ආයෝජකයින් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න, පහසු කරන්න, නීති ගේන්න, විශ්වාසය ගොඩනගන්න කටයුතු කළ තියෙනවා.